යි බෝන් සුභ සන්දාවක් සත්‍යය ප්‍රථමෙන්ම ඔබට කියෙන ස්වාධන රූපාණී සව සහයයිතිය ප්‍රධාන සිංහල පත්විකාශයක් සමඟින්ත් ඔබෙක් වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොළඹ පාසල් අසුවක දොරටු වැසෙද්දී අනෙක් පාසල්වල දොරටු පෙබරවාරි පහළව වෘතයි වැලන්ටයින් වැරදියට සැමරුවත් කොරන්ටයින් වෙඩ සිත වෙයි. මෙහු මේේ පොලිස් නිලධාරියෙකුත් ගරෝණාවට බිලි. පාස්කු විමර්ශන වාර්තාවේ නිර්දේශගැන සාකච්ඡාවකට විශේෂ කැබිණෙට හමුව. බරපතල අපරාධත් මත්‍රවව්‍ය වැරදිවල විමර්ශණත් මාස තුනකින් අවසන් කළ යුතුයි මීටිපතිගෙන් පොලිස්පතිටුපදෙස් පුංචි ලෝකාන්තයේදී අතුරුදන් වූ මාධත්‍ය සෞෘරදයාගේ සිරුර හමුවේ. මාර්රයේ උද්ගෝෂණ දැඩිවෙද්දී චන්දෙකට යන්න හමුතා පාලනී සූතනමක් මදුනික බස්නාහිර පලාාතේ දරුවන්ට බොහෝ කාලයක් කොරුණ වසංගතය නිසා පාසල් නොයා ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. මේ විදිහෙට දරුවන්ගේ කාලය අපත යන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ න්න ඒ නිසයි දිස්ත්‍රික්කාා ප්‍රදේශය කමටුල නිර්දේශමත. බස් නහිර පපාතයේ පාසල් ආරම්භ කරන්න අධ්‍යාප නමාත්‍ය අංශය තීරණය කළේ. ඕස්්‍රීහන්! එයනුව කොළම දිිශ්‍රිකයේ පාසල් අසුවක් හැර බස්මහිර පලාාතයේ පාසැල් මෙමාසේ පහළුස්වනිදා ආරම්භ කරන්නත්. එවකේම සියලුම පාසල් මාර්තමාසය පහළුස් විනිදා ආරම්භවෙත් කරන්නත්. මෙ වෙනකොට තීරණය වෙලා තියෙනවා. හුගේ! දින පහතුළ ප්‍රාදේශීය සම්බන්ධී කරන කමිටු රැස් වෙලා පාසැල් විවෘත්්තකිරීම පිළිබඳ නිර්දේශ අපට වැලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අපි දැයින් අනුමැතිය ඉල්ලනවා සෞඛකයේ අධ්‍යක්ෂක ජනාතුමාගෙන් ඒ අනුමැතිය ලැබුණාම ඒ කමිටුවල නිර්ුදේශ ක්‍රියාත්මක කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ස්නාහිර සහ හුද කලාකර ඇති පොිස් පලප්‍රදේශ හැර අනෙකුත් පාසල් මෙවැඩවිිටත් යෘතක ඇති අතර ස්නාහහිර පලාාතේ කොළඹ ගම් පහසහ කළුට දිස්්‍රික් පල පසල් ආරමකිරීම සම්බන්ධයෙන් දිිස්්‍රික් සන්ර්ධනකමට නිදශ ලාගනීමට අධ්‍යාපන අමාත්‍යංශය පසු ගේදාා පිය වරගත්තා එම දිස්ට්‍රික් පලින් අදාාර නිර්දේශ මෙවැඩට ලැි ඇති අතර ඊට සෞඛ්‍ය බලධාරින් මගින් අනුමති ලැබුණු පසු බස්නාහිර පලාාතේ පසල් ආරමකිීමට හැබනවා කොළඹ දිස්ප්‍රික්කේ පසල් හරිසිය අනු දෙකක් පවතින අතර ඉන් හාරිසිය දුොලහක් කිසිු කටලුවකින්තුර මෙමස පලස්ස වනදාාාවනවිට ආම කිීම හැකාව පවතින බව ිස්ට්‍රික් සන්ර්ථන කමිට නිර්දේශකරතිබෙනවා. ුවො පදශලෙක කොටහස පසල් හැත්ත හයින් හඇත්ත ඇත්තුනක් ්‍ර යවදනපුර පාසල් ස් එකෙන් සිනාවයක් කඩුුවල පාසල් හතලස් නවයි දාහතක් පාදුක්ක ප්‍රදේශලිකම් කොටාසේ පසල් වි හයයි එකො හක් මරගම පාසල් ස් දෙකින් හතක් සහ රත්මලන පාසල් විසි හතෙන් සි හතරක් මෙන්ම කොළොන්නාව හෝමගම කැස්බෑාවදහිවල මොරතුව සහසිතාවක යන ප්‍රදේශලෙකම් කොට්ටාස හතෙහි සියලුම පාසැල් මස පල වන විෘත්ත කිරීම හැකයාාව පවතින බව කමු නිර්දේශ මෙමනට ලැබි ොම ස්්‍රික්. ඇ අසුවක් පමනක් විරුත රීම හැකාවක් නමැති බයි එම නිර්දේශ වාර්තා පෙන් වාාදන්නේ. මෙ අනුව එම පාසැල් හැර අනකුත් පාසැල් මෙම මස පහලුස් වනදා ආරම්භ කිරීමට කටයුතු දාතිබෙනවා එමෙන්ම එලමෙන මාර්තු කකොස් වනදා අධ්‍යන පදදුසාධක පත්‍ර සාමාන පිවාාගේ අවසන්නීමෙන් පසුව මාර්තු පහලොස් පිනි සෞදාසිට, සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතියටටත්ව. දිවේ සියලු පාසැල් සියලම ශ්‍රීනි ස විුරද් කිරීමට අධ්‍යාපන අමාත්‍යශ්‍ය තරනය කරතිබෙන. මෙ අතර බස්නාහර පලාාතේ ැඩි අවදධනක් ැතිපදේශවල පෙපාසැල් ප්‍රදේශය කමිවල අවසරඇව ලබන පහු සුන්දාසිට ආරමකිීමට අවුසර හිමිවනවා. මේ සම්බන්ධෙන් අදහස් පල කරන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ම හතා. සෞඛ්‍ය අමාත්‍යයන්සය අධ්‍යපන අමාත්‍යයන් සඇත් එෙක්ක සාකච්ඡා කරල බස්නාහිර පලාාතේ දැඩි අවධානන් නැති. පදේශවල පෙබරෝවාරි පාලොස්වවෙෙන්දා සිට පෙරපාසල් ආරම්භ කරන්නට මේ වන විට ඒ අවසරය ලබාදීලති නෝ නිසි සෞඛ්‍ය උපදෙස් පිල්් නොපදින පෙරපාසල් පිළිබඳව අපි දැඩි අවධනෙන් අමාත්‍යයන්ස ඉන්නවා. ආදරවන්තීන්ගේ දිනයේදී අන්තර්ජාලය ඔස්සේ බිවිධ සාධ සංධහන කරන්න බොහෝ තරුණකාණ්ඩායම් උත්සා ධරමන්න ඉන්නවා. එහෙත් ඒ සියලු කටයුතු නිරෝධහන නීතින්ට අනුව සිදුවෙන්න්න ඕනෙ කියලායි. පොලිසිය අද අවධහරණය කළේ. ම්‍ය අතර කොෝනනා ත්වේ ගැන තොරතුරු හංගනවක් කියලා විපක්ෂයෙන් රජයට අද චෝදනකුත් එල්ල වනා. එහිදී සුනශනී ප්‍රාධ පුොලේ රජ්‍ය මාතතිවරිය ඊට පිළිතුර දෙමින් අධාරණය කළේ සියලු තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවයි පුදකාලා කරතිබූ ප්‍රදේශ කියහිපයක්ම. අද උදෑසන හයේසිට එම තත්ත්වයෙන් නිදහස් කරන්න අපේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියෝරගත්තා. ඒත් එක්කම. රෝන අවරසය ලින්දිලා සවේ ලබපු සමස්ත සංඛ්‍යාව අපේ රටේ මේ වෙනකොට හැට හතර දහසේ සීමාවක්මාගස් ඇවත් සෞඛ්‍ය ංශ ප්‍රකාශ කරනවා. අපි හැරමු ලෝකයේ පැත්තට ෝක ගවුණු පෑවිසි හතරෙදිී විතරක් කොෝනා ආසධතයන් ලක්ෂ තුනකට බඩිං්‍යාවක්හුනාගත් බව සෞඛ්‍යවාර්තා පෙන්වා දෙනවා. මෙමතොරතුරුත් එක් අපි අදත් බලමු අප ටේ වගේම ලෝකයේ කොරුණනාවේ අලුත්මතත්වය කොහොමද කියලා. අද පස්සර් වේෙන වාසාධ්‍යයන් පන්සිේ හත්තයෙක් දෙනකු හදන කැනිමත් සමක, බෙරටින් වාර්තාවන සමස්ත කරුණ ආසාධිතයන් සංඛාව හැත්තෑ දහස් අටසිහයක් පන්ද හස්තුන් සයාසුවට දෙකු රෝහල්වල ප්‍රතිකාලබනවා අද දිී දීතවත් කොරුණන ආසාධිතයන් නවසිය ොළොස් දෙනිෙකු සුවේලබාපිටවයමත් සමකින් සේලබයිති සමස්ත සංඛාව හැට පන්දහස් පනස්තුනා. මාසිෙන් පනග රල තුළ විතරක් සිද්ධවෙච රණගණ වමට තුන්සේ ප හක් ල තිවා. මේක ඉතාම බැරෑරුම් තැක් දක්වා බසහරෙන් පිට පලත්තුලට ගමන් කරින් තිය වා පිට පෙනවා. ඒක ඒ දවස්තුල විශේෂ ත්වයක් අපි දක් ඒතමයි අඩවාසේ මරණයට පත්වෙච්ච සංඛ්‍යාව යම් වැඩුවීමක් තින. ඒයේ දව සිද්ධවෙච මරණ ම. මරණ පහක්මවෙලාී හැත්තවට අඩුවයි. ප අදාන කඩය විදි හඳුනගත්තේ වය කාන්නන්නේේ තව පල්ලහට ම කරමින් තියවායි කියනෙකද මේකින් කියවවෙන්න කියනෙක ප ද ත්ක විශදේෂනය කරන්න. ස සි අවශ්‍ය ක් නැති බ දශන හත් පල තු ද දව හර ලා ප සය ොතුර කිසි රග හග ගමෑ මරන හග ම ුව හ හන් ය රීම කර න ්‍ර . ඇ අත අන්තර්ාය ඔත්සේ සවිධහන කරන ඒ රාශීවීම් නිෙරෝදහන නීතිවල අනුව සිදු කළ යුතු බයි, පොලිසි අවධහරණී කරන්නේ. පෙබ්‍රවාරි දහතර හඳුන්න්නේ පෙම්මතුන්ගේ දිනිය කියලා. පොලිසිට වාර්තාවෙනවා මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාධ පැවැට්‍රීමමේ උත්සාහයක් දරන්න බවට. එවැනි කිසිමාකාරයක සාධ සම්භාෂන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්. නොම පවත්වනෝනන් එසලු අතන ගෝඩ ගැනීමට ක්‍රියා කරනු ලබවා. කරුණන ආසාදනවීම හතුවෙන්මියක පළමු පොලිස් නිල ධරයාගේ ආදාහන කටයතු නිරෝදහයින නීතිවට අනුව මහනුව ද අ සිදු කරු. මොදාල මුලස්ථාන පොලිසි අන යක්වසේයකල පනස් නව හැවරිදි ඔප පොිස් පරික්ෂකරයා කොරුණ ආසාධනීම පසුව මොන්රාක රෝහල් ඇතුලත් කෙරුණේ පසුගේතු පෙනි . අනතුර හ හනුව රෝහල්ට මාරු කරු අතර එමරෝහල ප්‍රතිකාර ලබමින් සිටියද ජිවි ක්ෂට පත් පපන . දෙවන අදේර ලබාදීම පිළිබදවද විශෂඥ වෛද්‍ය අමල් හරෂද සිල්වා බහතා කරුණු හෙළි කලා. ප්‍රථම එන්නට අරගත්හම සති හතර කර දෙ ගන්න න කියල්ර මුරින්මට කියල බුණේ ඒ සමාගම්බලින් නමුත් දැන් අුෙන් වි්‍යාත්ම කරම තිපත්තුලා දෙනවා දෙවැනි මාත්‍රාව තව පහුල්ලා ගන්න පුළුවන් කියලලා නමුත් ඒක පි දැන් විශ වදන් සම සසාකච කර යනවා ඒම කරන පුලන් බැද කියනක ඒකම රුසියාව නිෂ්පාතපුට්නය කියනට අවෂ්‍යද නියම අධකාරයට ද න තා එක් නික්ව නි ලිය ප ද ලබි ියම කර තියනවා. ගෙව කිය පයි විසිහතර තුළ ගොලී වශෙන්වා ව ආසාධත්‍යයන් සංකව තුන් ලක්ෂද දහන්නව දහසතුන් සේන. මරණ අටදහස්ක සියනුවක් වාර්තාාවවෙතිබෙනවා. ඇමරිකාවින් පසුගේ පැවිසි හතරතුළ ආසාධතියන් අ සහදහ ස් එෙක් දෙෙකු වාර්තාාවවෙදී මරණ එදහස් හසයසු නවයක්ක් සිදබන. බ්‍රසිීලියආසාධතයන් සි පන්දහස් හයිස හැටෙක්ෙනෙකු හඳුනා ක නිද්දී වාර්තාාවු මරණ සංඛ්‍යාව හයිසිය අසූහතා. රුසියාවෙන් ආසාධතයන් පහලුස් දහස් නවසේ දහසයක්කා මරණ හරසි හතක් වාර්තා වුණ. බ්‍රිතාන් යොයිෙන් ආසාධිතයන් දහත දහසෙකසි හතර දෙනෙකු වාර්තවෙද මරණ තුන්සී තිස්තුනක් සිදුවතිබෙනවා දයා වෙන්න සාධ්‍යයන් අටදහස් නවසි හත ලිසත් දෙෙනකූ හා මරණ අසු එකක් ගෙවුණු පැෑ විසි හතර තුළ වාර්තාූ බවයි විදෙස් මාධ්‍යය සඳහන් කළින්. තර්ජන ගරජන කරලා PCRR පරීක්ෂණ වර්ජනය කරන උදවිය අවබෝධ කරගතයතුයි මේ හැම දෙයක්ම කරන්නේ සර්වජන ආක්ෂාවෙනුවෙන් කෙන එක. මේවෙලාවෙේ අපි රටක් විදිහට අවබෝධයෙන් ඉස්රාධෑමෝ. ජනමාධ්‍ය ේදීන්තද, කොරෝණා මර්ධන එන්නත කඩිනමිල් ලබාදීමට අමාතතියක්ක් එහෙළිය රමුක් කැල්ම හතා කොවිට් මර්ධන කාර්යසාධන බලකායෙන්ඉල්ලිමක් කරතිබෙනවා. ජනතිපති ගෝටේ රජපක්ෂවතමාගේ ප්‍රානත්වෙන් පැති, කොවිට ර්ධන කමිට වැැස්සීමේති අමාත්‍යවරයාම ඉල්ලීම සිදු කරඇත්ේ. වා සන්තයේ මැට පැමණි මහතේසිට ඒ තොරතුරු නතාවට ලබාතමින්, විශාල කාර්පායක නියලන ඉදිරි පෙළ කණ්ඩයිමක් ලෙස ඔවුන් ඉටු කරන ජාතික කාරරි පාර්ය අකණ්ඩව ඉටුකරගැනීම දහා මෙම එන්නත ලබාතීම යෝජිනක් කල පවයි අත කෙල්ෙ නමුක්ල වාහස සහන් කළේ. රජයේ ප්‍රෘති දෙපර්මින්තුවේ සංඛාලික අනුවව මධතිවේදීන් හයිහසක් සිටින අතර එයින් එක්දහස් එකසේ පනස්තෙනෙකු පමනණ ප්‍රාදේශය මාතිවේදීන් වනවා. විශ්වවිද්‍යාල ප්‍රේශලාබී සිසුන්ට සහන්න ගැවීමේ ක්‍රමයට ලැප්ටප ලබාදීමම ජනාධිපති ගොටාවය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ආරම්භ කරුණ.. සෞපාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනාවකට අනුව මේ ක්‍ර්‍යත්මකිරෙනවා. විශවවිද්‍යාල ප්‍රතිපාධන කොමිෂණන් සහව මාජන බැංකවී අනුග්‍රහන් වැඩසටාන ක්‍රාත්ම කන අතර මෙම ව්‍යාප්‍රති සඳහා වෙන්කර ඇතිමුතල රපියල් බිලනතුක්. රුපියල් අසූ දහසික වටිනාකමින් යුත් ලැප්ටෝ පරිගණකයක් සිසුන්ට ලබාදීමට නිමිතයි. රැකියාවක් ලැබීමින් පසු මුළු පටිනාකම වසරහයකින් ගෙවා අවසන් කළ හැකි පරිදි මේ ලබාතිෙන බා. අමාතය මහ චාර්රයජ ජහෙල් පිරි මහත ඇතුු කප දෙනෙකු මෙම අවස්ථාවතෙක්ව සිටියා. පස්කු ඉරදින ප්‍රහාාරය පිබඳ විමර්ශනය කළ ජනාධීපති කොමිසමේ අවසන් වාර්තාාවේ නිර්දේශ පිබඳ සාකච්ඡා රීමට විශේෂ කැබින හම්මුවක් පැයොත්වීමට කඩිනමින් දිනයක් වෙන් කරන බව අමාතය කැෙලිය රම්බු කෙළ මහතා පවසනවා. අද කැබන තිරණ දැනුදීමේ මාධ්‍ය හමෝටක් වෙබ්නි හතා මේ බව ප්‍රකාශ කළේ. ප ්‍රහ පිබන්ද ජන මසේ වාර්ත ඇබ න් ඉති පත්වල පචා කරදයක නිදේශකයයක්ත්ම කිටම සම්න්දය විශේෂ සාකච්ා පක්තිනීමට දයවියෙන වැන් කරන්නට තිදු කර තාම තිනයක්ක්කැ කරනවා.ඒ BBCි. සිංහල සන්දේ රිපෝර්් එකක් නවා අලින්ද ජයිතිස් එඩම පාලිමෙන්ට මත්‍රීවරයාාව බුතාාදක්වල මේ පාස්කෘ පහරය සම්බන්ධව සහරන් නම මේක මස්තමයින් වගේ අදහසක් එෙනන වර්තාවක් පලවෙලා තියන. මේක බිලිබඳව රජය මතය මොවාගේ. සිහක මත්‍ර වරන් මහිතන රාජ ච් මත රුන් ඇයි ප්‍රශ්ගන්න පුල. එඒනිසාතමයි විදිිමත් වාර්තාාවක් සකස් කල තිය එකේ වාර්තාව සවිස්තරව සාකච්ඡාවට ගරමින් සමාජගතකරවසු පස්සේ පස පලට විුම් ලබේ. සවබාකි දැක්ම ප්‍රතිපත්ති රාමුවට අනුගතවෙමින් කලාපීය වෙලදහා නිදහස් වෙළද කිවසුම් රට හිතකර අරු සිදුකරීමට අවශ්‍යපය රගැනීමට කැිනට මන්ඩල අනමැති හිම ීති බෙනවා. එම කිවිසුම් නැත සමාලෝචනය කරු වයි අමතේ කෙේ රමුක් කල මහතා සඳහන් කළ. නව වෙලඳ කිවිසුම් යටටේ දු ්‍ර ලක ආර් තාක්ෂ සු කක. අර එක්කා කියනෙ ල පාර්සය බරපල දි විරදධ වඋනාමයක ඒ විසුමත් කලකාලීමක් යෝජනාවවෙලා තිබෙනවද.න අපේ විරෝධාවන් තියනෙත් සලබ නතිකටේ විරෝධතාවයන්ඒ විරෝධතාවයන් නොටම ක්කාශවෙල ඇති බලවිගය පැවිශවාස. විදේශත ශ්‍රමකැන් ෙට ගැවීම සදහ රජයකයට වැඩ පිළිවෙල කඩක්පල් කිරීමඳ හා ඇතැ පාර්ශව දරන උත්සාහයන් අසාධහන්න පවද අමත්‍යවරයා මෙෙහිදී ප්‍රකාශ් කලා. රරි ත්වනිදා වෙනකොට විදේශ්කයන්ගේ සිටි ලංකාවට ගෙනාපු ප්‍රමාණය අසූපන්දා සෙකසිය අසතුන මෙතමයි රටවරුවන් ගැන අඩනාට දෙමතින පනි විඩිය සෑම ගඥාණයකම අවම වසෙන් ආසන පනහක් අපි වෙන් කරනවා අනිකුත් ක්ඩාම් සමඟ රටවිරුවන් කියන කණ්ඩාෑම ගෙනීමට එනිසා අපේ සෞඛ්‍ය ෂේත්‍රය සම්බඳධ මේ විදිහේ ඉතාමත්ම පහත්මට මේ කතාකිරිීම ඉතා අසාධාර්ණය මොකද මේෑ සීවිත සම්පත්වොලින් උපරරිම ප්‍රෝජනය අරගණ කරන මේ වැඩ්ඩ පිරිවලට සහයෝගේ ලබා දෙනවා වෙනුවට කරන කඩාකාපල් කාරදී වැරග අප නා. බරපතල අපරාද මද්‍රවය වැද පිළිබඳ විමර්ශන, මාස තුනක් ඇතුළත අවසන් කලීතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයාාවවෙත උපදේදිය ඇැයි නීතිපති සම්හන්ධික නිලධාරිනි, රජ්‍යාද නීතිඥ නිශාරා ජෑරත්නමේන විය පවසනවා. සියල බලලා පරාද ඇතු ද්‍රාවව පිළිබඳ විශ්‍යනයන්. තුන් මසක් ඇතුළ තවසන් කිරීමට සියලු පියවර සහ කටයුතු සිදු කළ යුතු බවත් අදාළ සම්පූණ විවාශන උදෘතයන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අදාළ උපදෙස් ලබා දෙන ලෙසටත් ගරුණ නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට වැඩි දුරටත් ලිකිිත උපදෙස් ලබාදීමක් අද දින සිදු කලා. අපරාධ විමාශනයන් කලට වේලාවට කාරයක්ෂමෝ නිසි ලෙස සිදුකිරීමට නොහැකිවීම රටේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රනය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු කරුණක් ලෙස දක්වා. තිබෙනවා මෙම අපරාධ විමාශනයන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය සාක්ෂිකරුවන්ට විින්දිතයින්ට යුක්තේ ඉටු නොවීමට සහ සැකකරුවන්ට. සාධාන්න නඩුවි භාගේකට ඇති අයිතිවාසිකම උල්ලඟනයවීමට එක් හේතුවක් වී ඇත. මෙය රටේ නීතියේ ආදිිපත්ය රැක ගැනීමට ද මහත් අවහිරයක් බවට ගරුණීති ප්‍රතිවරයා විසින් දක්වා තිබේ. මේ අතර පාස්කු ප්‍රහරේ පිළිබඳ සස්යාබැලූ ජනපති කොමස්සමේ අවසන්වාර්තාාව පිටපතාක්, ජනාධපති ේකම්වරයාගෙන් ලපාකෙන ඊට අදා කරුණු සම්බන්ධීෙන් වැඩතුර විර්ශෂණ සිදු කරන ලෙස නීතිපතිවරයා පොලිස්ප්‍රතිවරයාට උපදිස්තී තිබෙනවා. නීතිපතිවරයා‍ොලස්ප්‍රතිවරයාට මේ සම්බන්ධයෙන් ලිකව දැනන්දී ඇති අතර. ඒ සඳහා උපදෙස් මලාක්ත නිකුත් කර ඇති බව. නීතිපති සම්බන්ධි කරන නිලතාරණ, රජී අධිනීතිීඥඥ නිශසාාජාර්ත මෙනවිය ප්‍රකාශ් කළ ලි ලබි ති දහතරක් ඇතුලතට මේ සම්පන්තිය නීතිපති දෙපර්තමන්තු වෙත කරුණු වාර්තා කරන ලෙස දැනුම් දේතිෙනා. විපක්ෂය රටේ ප්‍රමුකතම බැංකුවවන ලංකා බැංකුව ගැන අසත්‍ය මත ජනගත කරන්න උත්සාහ කරවා කියලා රාජමාත්‍යය අජත් නිවාඩ කබ්්‍රාල් මහත්මයා පර්මේන්තුවේදී අද කිව්වා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේම්දස මහත්මය මතු කරපු වාචික ප්‍රශ්නයකට පිළිතුර දෙමින්. ලංකා බැංකු ශාකාාවක් මගින්. සිකරත් තොග රැස්කිරීම සඳහා. රුපියල් බිලියන තුනයි දසම එකයි හතර පහක නයමුදලක් අනුමත කිරීම. මෙවැනි නයමුදලක් ලබාදීම සලහ අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්. එය යම්කිසි අදිසි හස්තයක හෝ දේශපාන්ඩ බලපෑමක් මත සිදුකරන ලත්ද. පක්ෂ ප්‍ර් දාල නෑය දර ලබාදව සඳහද ලංකා බැංකව නිසි ක්‍රමවේදය අනුගමනය කොටඇත. මේ සහ කිසිදු දේශාන හස්සථේක බලපෑමක් සිදුවී නැතව. මෙම අය මුදල මේබන විට ඊට අදාල පොඩිය සහ ගාස්තුද සමග සම්පූර්ණය අයකර නැතිබාත් බැංකව ූලිය ස තර සි ලපක් සිද නත වත් අස්ථතිී පාලිමන් ද ප්‍රශකට කකව මෙම ගු දුව ංකා ැංක්ක රපියල් ලියන තිස්ස එකයි තුන් ලක් අනුහත දහ හමුග්‍ර තිය බවත් අතකල් දනටවශ. ියකෙන්මගේ වලත්තිවරයි මිලන තිස්සක් ලබාගනත්තිවර හිත ඔබතුවා සන්හෝසයි දෙදස් පහලවේ පැබ්‍රරවාරි මහස විසි අත්තරිද. විනාඩි හයක් කාලය ඇතුලදී මේ දුන්න ගානවගේ පස්කූනයක් දෙනකොට ඔබතුමාට මේ ප්‍රශ්න ඇැීම බැරිවිවෙච් ගැකම පොඩ්ක් න්න ගටුවේ. හිතන විපක්ෂය අරමුණ තමයි රටේතියන ප්‍රමුක්ඛතම බැංකුව. දුරල වෙලයි කියල කතාව ජනගත කරන්නට ඒ ජනදකත කිරීම කිරීම වැදි. ඒම කිරීමෙන් වෙන්න. අපේ රටේ ආර්ථිකට යම්කිසි පහරක් ෙලීමට යනනිසා මං ඒෙම කරන්නට . එකෙත් ල්ීමටම අස්ථවි කරනවා. ඕන ගොෙකුට යුද්ධ කරන්න පුළුවන් බව විපක්ෂය කිව්වත් මේ තියනෙ ජනතාවගේ බඩු මිල පිළිබඳ යුද්ධයක් බව අමාත්‍ය ආචාරය බන්ඳලු ගුණවර්ධන මහත්මයා පර්මීන්තයේද අද කිව්වා. ඒ පාර්මින්තු මන්ත්‍රී ලක්ෂමණ කිරියල්ල මහත්මයා අඩුකරපු බාන්්ඩ විසි අත මිල පිළිබඳ අහපු ප්‍රශ්නකට උත්තර දෙමින්. මෙ අතර දෙදහස් පහලවේන්දන් දෙදහස් දහනවේ දක්වා කාලසසිීමාවේ බෙළඳ අමාත්‍යංශයේ සිදුකර ඇති. ඇතැම් අක්‍රමිකතා පිළිබඳ Cඩ සහ අල්ලස් කොමිසම විර්ශන සිදුකරන බවත් අමාතිවරයා කියා සිටිය. දෙදාහ ස්පාලව දාසේ දාාත දහට දානමේ වර්ෂවල දිගින් දිගටම සතුෝස ඇතුළු ආයතන සියල් හසා මාන්‍යෙලෙස වැටුගවන්ට බැරිලෙස අලාබ තත්වයට පත්කරලා තියෙනවා. ඇැපියුම් කාරයන්ට පමණක් සතුස විසින් ගෙවියයුතු මුදල. රුපියල් බිලියන අටකට වඩා වැඩි. ඒ පිළිබඳ මම මුල බැද අග හොයාගන්ට බෑ. ඕහාරික විගනයක් කරනවා. විගණනය කරග යකොට ලිපිගුණු නෑ. ිගුණු සල් ත්‍රස් ධාන වෙලා කියලා. ලිපගුණු අන්ත්‍රස් ධාන වෙන තැනටේනකං ඇල්ල ඉතනින් එඒයාට ටික අපාධ පරීක්ෂණ දෙපාර්ත්මේතුවට බාර දෙනවා. දේශපාලන පලිගැනීමක් හෝ වෛර ජේතනාවෙන් නොවෙයි මීට පසුව හෝ කවරුවරි කෙනෙක් බලටයනවාවනම් ඒ අය විසින් රාජ්‍ය බලය අයුතුලෙස පාවිච්ති කිරීම සහ. විශාල වංචාප්‍රමාණයකට ඉඩකට ලබාදීම පිළිබඳ නරකා ආදර්ශයක් සැපීම වැලක්වීම සඳහා. අවශ්‍ය නීතිමය ක්‍රිය මාර්ග අකුරටම ගැනීම සඳ ටයුතු කගන්න. ඒ ාල් සුවටයි පුතුවාදන්නේ අනුනමට හම ා්ඩයක් මේගේ පාල මිල්ට වට වැඩි රුණක කියේ කාගන කො ප්‍රබුද්ධ විදිකට ගරු ගහනයකතුමන අතිකරු ජරාධිපත්තුමා වින් බා්ඩ වර්ග හතරක්ක බදදු අයින් කල. සුදු සීනිි ටින් මාලු ලොකුලූනු පරිප්පු කියන බා්ඩවර්ග හතර සඳා අත්්‍යය වචේ ැසත් නිවේදනය නිකුත් කලාට ඒ ගැසන් නිවේදනයට අනුව බාන්්ඩ කොයවත් විකුණු සවසේ හැර. ඒ පලල ගැට එක හෝසි කලලා ඒ ඕඩ ගොනෙකුට යුද්ධ කරනවා වගේ නෙමේ ඒක මේ මිනිස්සුන්ගේ බඩු මිල පිළිබඳ යුද්ධයක් හටේ මිනිස්සුන්ට සානයක් හන් වෙනොට ඒ තේරුම් ගන්න පුළුව වෙන්නයි අත්තර ගණන් හන්තානේ හොරට දියගෙන හොරකංගල්ල බොරු කරලා පවත්දකිල. ලැද්ද නැතු. මම ඇ පාලට ිල අසුව අටයි බැතුමද අනුනබේට මගේ යි සුද්ද සිංහලේම වැදගත් මහත්්‍යෙක් කියර දිට කිව්වා. ඒ ගැසත් නිවේදනය අහෝසි කල් ේරවා කිය නින් දේ පා බි.

දේශපාලනයේ තුළ විවේචන සිදුකිරීම අලුත් දෙයක්ක නෙවෙයි. වෙනත් පක්ෂය ගැන කතා කරන්න හෝ විවේචනය කරන්න කාටවත් ව්‍යවස්ථාවෙනුත් බහදධාවක් නැහැ කියලා විමල් විර්වංශාමාතිවරයා අද ප්‍රකාශව කලා ඔහු මේ පවකිවේ මීගම අධිකරන්නේ පැවති නඩු කටයුත්තකට සහභාකිවීමෙන් අනතුරුවයි. මේ සම්හන්ධයෙන් තවත් මහචර යෝජතයන් කිහිපදෙනකුම අදහස් පල කලා. දරජපක්ෂ ජනාධපත්තුමාගේ පාලන්නේ දෙදස් පහළුුව නවා අට පැරදිරකොට කරදුුණට පස්සේ. නැවත මහින්ද රාජ පක්ෂමැතිතුමාගේ ජයග්‍රාහි ගමක් ආරම්භකිීම සඳහා. නුගේ ගොඩින් පෙබරවාරිදාහට මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරගමී වෙච්ච හතර පස දෙනගේෙන් එක්නෙක් විච් එකක වරදක් නං මං ජාතිී සමාවගන් ෝයි. ඒ ගට රාජ පක්ෂ ැදතු ජ පති රන පේක්ෂය ියුතු කියල කියමින් ජයග්‍රහණනයට පුරගම දායක වෙච්චේ වර දක්ටන ජාතිය සමගත යුතු වත් පක්ෂක හිටියයි කියල වෙන පක්ෂ ැන කතාරන්න බෑකල හම ති ු ර ද ගල එම අපට පිය ගැනතතා කරන්නද එමන පට ප ගැන කතා කරන්න එම පට හ තු ති වෙන පක් ත කරන්න ඒම ප්‍රශ්ය හගත්තු පටු සීම. මෙ දධිය සම්න්ධය වත් ත හම කහිපෙකද අදහස් පරකිරුණා. පර්සමෙන් කතා කර්ඩ ඕන පරිසමින් කඩයුතුහරන්නෝ. ඉතිේ විනි්‍යයාපිළඟ තියාගත්වොත් තමයි. හැට නමලක්ෂයක් ඕෝටන් විරාජපක්ෂ ජනතමාට චන්දය දුන්න චන්දදායකෝ සතුරවෙන්නේ. න්දදායක අපි හගන්නට කවදාවත් කැමතින් හ. අපේ පහල පන්තිය දේහිල පීඩනේ පිළිබඳු හිතලා අපීඒ වචන ප්‍රකාශ කරන්න ඕන හක මයි වගේ මත. හැම කෙනෙක් මතකතියාගන්න තමතාමන් තනිතනයෙන් නිර්මාණයවෙච්ච ආණ්ඩුවක් නෙවෙමේ. සීලු දෙනාගේම සමූහූක ශක්තියේ නිර්මාණයවෙ චාණ්ඩුව මේ ආණ්ඩු නිර්මාණය ඕනේ රටසා ජනතාව වෙනේ. ග නිසායි ඒ කාර්ය භාරය හොඳින් අවබෝධ කරගත්වොත් තිතාමත්ම හොඳයි කියනෙකතමහි මගේ අදස. විරුද්ධ පක්ෂය හිතනවනං අපේ රජය ඇතුළේ අභ්‍යන්තර අර්බුදයක් කියලා. තම පැහැදිලිව කියන්න ඕනනි අපේ අභ්‍යන්තර අර්බු දෙයක් නෑ අපි දෙදස් පහළවේ පරාජයෙන් පස්සේ. ගත්ත සෑම තීන්ඩුවක්ම හැම කෙනෙක්ගේම එක අවස්ථාවඒකමතික තීන්ඩුව මත නෙවෙේ ගත් පක්ෂ ගණනාවකින් සමන් විචි සධානයක් අපේ තියෙන්න්න හිඳ ඕනෑම පක්ෂනාගේෙකුට අදහස් පකාශකිනීම අයිතිය තියෙනවා ඒය අයිතියට අපි ගරු කරන එකට පි බාදා කරන්න. මඳනිකා. ලුණුගල මඩල්සිම පිහිටි පුංචි ලෝකාන්තයෙන් වැටිලා අතුරුදනුණු තර්මය හොයන්න. යුද හමු දාවයි පොලිසියයි මෙහිුමක් සිදු කලා. ්‍රහන් දින දෙකට පස්සේ සිරුර තිබෙන ස්ථානය සොයාගතත් මඩල්සිම ප්‍රදේශයෙන් ඒස්ථානයට ලංඟාවෙන්න බැහැ කියලයි මෙෙයුම් කණ්ඩායම් කියන්නේ දොස්දිකෙන් යුත් කණඩායමක් පුංචි ලෝකකාන්තයේ සංචාය කර ඇති අතර ඔවුන් කඳුරක රාත්‍රය ගත කර තිබෙනවා. එහිදී මෙම තරුණයා අතුරදන්ව ඇති අතර ඔහු සිරිස රූපහිනීආයතනයේ ග්‍රැපික් නිර්මාණ්කරුවකු ලෙස සේවේ කලා. රුණයාගේ සිර ඇති ස්ථානේස්වා ැනීමට යුදමුදවා හා පොලස්ක කන්ඩයිම්මලට අදහැකි වුණනා. එහෙත් සිරුර ඇති ස්ථානයට ලඟවි හැකේ විිවිල ප්‍රදේශෙන් පමණක් පවයි ආරක්ෂක අංශය ප්‍රකාශ කරන්නේ ප්‍රදේශයේ අධික මීදුන්තත්යක් මෙ වනවිට පවතින පා. ව්්‍යියාව පාලමටේ ප්‍රදේශි පදිංචිව සිටි වයිසවුදු හත දරුවෙකු ිඳකට වැටිමින් මේ ගොස් තිබිෙනවා. එම දරවා උපකාර පන්තයක ගොස් යලි නිවසට නොපැිණීම හේතුවෙන් දෙමවපියන් ඕමන්තු පොලිසිට පමිල්ි කරතිබුණා පොලිසිය කළ විමර්ශන පලදී එයයාබද නිවසක් අසල ලිඳක තිබී සිරුරස්ු ඇැනුනා මේ සමගින් ස්වදින් රුපණී සව සහයඇතිය ප්‍රධාන සිංහල පත්විකාශය නිමමාට පත්තන. නැවතත් හමේ රාත්‍රී ාව යිතිහට.